සෝමරත්න දිසානායක රේණුකා බාලසූරිය කියන්නේ සිංහල සිනමාව උඩු යටිකුරු කළ නිර්මාණකරුවන් යුවලක්. මේ දෙදෙනාගේ ආදරය නිසා නිර්මාණාත්මක සිනමා කෘති බොහොමයක් සිනමාවට බිහි වුණා. සිනමාපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය ඇගේ අතීතය ගැන මේ විදිහටයි පුවත්පතකට කියලා තිබ්බේ. මේ ළමා කාලයේ ගෙවුනේ කොහොමද? ටිකක් කියමුකෝ ඒ සුන්දර අතීතය ගැන. මම පවුලේ වැඩිම ළමට බාල නංගිලා දෙන්නයි මලිලිපු ඉන්නවා. මගේ අම්මගේ ගම හැටන්, තාත්තා මාතර. හැබැයි අපි ඉපදුනේ හැටන් වල. ඊට පස්සේ අපි මහරගම පදිංචියට ආවා. ඒ නිසා මගේ ළමා කාලයේ වැඩිපුරම ගෙවුනේ මහරගම තමයි. මම පුංචි කාලේ හරිම දඟ චරිතයක්. වැඩිපුරම හිටියේ ගස් උඩ. අද වගේ කාලයක් ඒ කාලේ තිබුණේ නැහැ. නිදහස් පරිසරය තමයි ඒ කාලේ තිබුණේ. මට මතකයි ඒ කාලේ අපි ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත් අම්මා මේසෙට බෙදලා තියෙන කෑම කනවා. එතනින් එහාට අපි ඉන්නේ එළියම තමයි. අපි හිටපු මහරගම ගෙදර ලොකු වත්තක් තිබුණා. ඉතින් අපි අහල පහල ළමයි ටික එකතු අර ලොකු වත්තේ කොස් කජු ගස් උඩම තමයි ඉන්නේ. එහෙමත් නැත්නම් අපි හිටියේ වෙලේ. වෙලෙට බැස්සම් වෙලේ ඉවර වෙනකම්ම අපි යනවා. අපිට පරිසරයත් එක්කම ගෙවුණු ළමා කාලයක් තිබුණේ. දඟකාර වැඩ කරන්න ගෙදරින් කැමැත්තක් ලැබුණද? කොච්චර දඟ වැඩ කළත් තාත්තා වැඩ ඇරිලා ගෙදර එන්න කලින් අපි ගෙදර එනවා. තාත්තට වඩා අපේ අම්මා තමයි සැරේ. නමුත් තාත්තා එන්න කලින් කොහේ හිටියත් ගෙදර එන පුරුද්දක් අපිට තිබුණා. එහෙම ගෙදර එන්න පරක් වුණාම අම්මා අල්ලගෙන අපිට ගහන වෙලාවලුත් තිබෙනවා. කොහොමත් තාත්තා ආවට පස්සේ තමයි පාඩම් වැඩ කළේ. හැබැයි කවදාවත් අම්මවත් තාත්තවත් අපිට කිසිම දෙයකටව කොටු කළේ නැහැ. ඒ කාලේ අද වගේ දරුවන් ගැන ඒ තරම් බිය විය යුතු සමාජයක් නෙවෙයි තිබුණේ. ඒක ඇත්ත. මට මතක ඒ කාලේ මායි නංගි හැම ඉරිදාම් පාන්දර 4ට අර විශාල වත්තට මල් කඩන්න යනවා. අපේ ගේ ගාව තිබුණු වත්තේ කයායක වතු සුද්ධ මල් පිපෙනවා. එතකොට අපිට වයස අවුරුදු 7-8ක් විතර ඇති. හැබැයි අපි එහෙම ගියාට ගෙදර ඇයට කිසිම බයක් නැහැ. දැන් කාලේ දරුවන්ට මව්පියන්ගේ ඇස්මානේ තියාගන්න සිදුවලා. සිදුවන දේවල් හරිම ඛේදනීයයි. එදායේ නිදහස අපිට විතරක් නෙමෙයි මුළු රටේම තිබුණා. ඒ කාලේ හොඳ හර පද්ධතියක් තිබුණා. වැඩිහිටියන්ට වැඩිහිටියන්සේ සැලකෙන, දරුවන්ට දරුවන්සේ සැලකෙන හොඳ හර පද්ධතියක් තිබුණා. අද ඒක නැහැ. පාසලේදී ඔබ මොන වගේ චරිතයක්ද? මම මුලින්ම පුංචි බොරැල්ලේ සංගමිත්තා පාසලේ අවුරුද්දක් කෝදිකක් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම මහරගම විද්‍යාකර විද්‍යාලයට ඇතුළත් වුණා. පොඩි කාලෙත් මම පාසලේ බාහිර වැඩවලට ඉදිරිපත් වුණු චරිතයක්. සංගමිත්තා පාසලේදී විවේක කාලෙදී කිරිවිදුරුයි බනිස් ගෙඩියයි දුන්නා. ඒ වෙලාවේදී මම තමයි ඒ දේවල් බෙදන්න ඉදිරිපත් වුණේ. මට තාම මතකයි අපි කෘෂිකර්මයට සංගමිත්තාවේ රටකජු වෙව්වා. තාමත් සංගමිත්තාවේ ඒ ගස්සල් වවන ක්‍රමයේ තියෙනවා. ඒ ගැන හැත්තෙම සතුටුයි. පාසල් වේදිකාවට සම්බන්ධ වුණේ නැද්ද? පාසලේ සමිති සමගම් වලට මම කවි කිව්වා, කතන්දර කිව්වා, දහම් පාසලේ සමිති වල කවි කිව්වා, කතා පැවැත්වුවා. හැම දෙයකදීම ඉදිරිපත් වුණා. එහෙම ඉන්නකොට විද්‍යාකර ගුරුවරුන් දෙදෙනෙක් මාර්ගයේ ලයිනල් වෙන්ට් එකේ මහාචාර්ය ඉදිරිවිද සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය වැඩමුළුවකට සම්බන්ධ වුණා. එතකොට මට වයස අවුරුදු 14යි. ඒක තමයි මගේ ජීවිතේ වෙනස් කළ සිදුවීම වුණේ. ඒ ඔස්සේ ඔබේ ජීවිතේට තවත් අපුරු කෙනෙක් මුණ ගැහුණා නේද? ඔව්, ඒ සෝමරත්න දිසානායක. එතකොට මගේ වයස අවුරුදු 14ක් විතර ඇති. මම ගොඩක් චූටි කෙල්ලෙක්. ඉතින් මම නාට්‍ය දිහා බලාගෙන ඉඳලා සෝමේ කවි ලියලා දුන්නා. ඒ කවි වලට මම ආදරය කරන්න පටන් ගත්තා. මගේ ජීවිතේ මම තෑගි ලෙස සෝමගෙන් බලාපොරොත්තු වුණේ ඒ කවි තමයි. ඇත්තටම මේ කාලේ අපි ප්‍රේමතුන් නෙමෙයි. හැබැයි කියාගන්න බැරි මොකද්ද බැඳීමක් තිබුණා. අදටත් මම සෝමගේ කවි වලට හරි ආදරෙයි. ඇත්තටම මම මුලින්ම ආදරය කළේ එයාගේ කවි වලට. ඊට පස්සේ තමයි මේ මිනිස්යාව දැක්කේ. ඒ ලීලා දෙන කවි වල සුන්දරත්වය විතරමයි මම දැක්කේ. ඔබ වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා නේද? ඔව්, වේදිකා නාට්‍ය කිහිපයක්ම කළා. මම සාමාන්‍ය පෙළ කරද්දී වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා. විභාගයේ හොඳින් සමත් වූ නිසා මම උසස් පෙළට තෝරගත්තේ විද්‍යා විෂය. මම උසස් පෙළ විභාගය සඳහා කොළඹ ආනන්ද බාලිකාවට ගියා. විද්‍යා විෂය නිසා මම වේදිකා නාට්‍ය වලින් අයින් වෙලා අධ්‍යාපනයට මුත්තැන දුන්නා. අපේ තාත්තා වුණත් මුලදී මම රඟපානවට කැමති වුණේ නැහැ. ඒ වුණාට මගේ අම්මයි සීයයි මට ගොඩක් උදව් කළා. සීයා වැඩ කළේ බ්‍රවුන්ස් එකේ. එයා තමයි වැඩිපුරම මාව කලාවට යොමු කළේ. ඒ නිසා පසු කාලෙදී තාත්තත් මගේ දේවල් වලට උදව් කළා. අද නිවේදිකාවක් නිෂ්පාදිකාවක් වුණාට ඔබ ටෙලිනාටි කිහිපයකම රඟපෑවා. ඔව්, පුංචි පෙටව උදවල රාත්‍රිය වගේ නිර්මාණවලත් මම රඟපෑවා. ඊට පස්සේ මට ලොතරැයි දිනුම් ඇඳුම් වල නිවේදනය කරන්න අවස්ථාව ලැබුණ නිසා අනිත් නිර්මාණවලට යන එක ටිකක් සීමා වුණා. කාලයත් එක්ක මම ලොතරැයි වලට විතරක්ම සීමා වුණා. රේණුකා සෝමරත්න දෙපළ සරෝජ තුලින් සිනමා වෙනස් කළා. ඌ ඇත්තටම නිෂ්පාදිකයක් වුණේ සල්ලි තියෙනවට නෙමෙයි. එතකොට සෝම හිටියේ ඔස්ට්‍රේලියාවේ. එයා ඔස්ට්‍රේලියාවෙන් දැන් සරෝජ පිටපත ලීලා මට ඒකට නිෂ්පාදිකෙක් හොයන්න අභියෝගය බාර දුන්නා. මේ නිෂ්පාදිකෙක් මම හෙව්වා නමුත් හම්බුනේ නැහැ. ඊට පස්සේ සෝමේ මම අකුරක්වත් මීට පස්සේ ලියන්නේ නැහැ මේ සරෝජ ත්‍රිපටේ නිර්මාණය කරනකම් කියලා මට කිව්වා. ඒ වෙලාවේ ඇත්තටම මම බය වුණා. ඒ නිසා මම ඒ අභියෝගය බාරගෙන සෝමේට සරෝජ වෙනුවෙන් ලංකාවට එන්න කිව්වා. එතකොට චිත්‍රපටයක් කරන්න රේණුකාගේ අතේ සල්ලි තිබුණද? නැහැනේ. අපි මුලින්ම සරෝජ කරන්න පටන් ගත්තේ අපේ ක්‍රෙඩිට් කාඩ් වලින්. ඊට පස්සේ ගියත් බැංකුවත් බලා ලෝන් එකක් ගත්තා. සරෝජ කරගෙන යන අතුරුතුරදී සල්ලි හිරු නම් සෝමගේ ගමේ ඉඩමක් තිබිලා අපි ඒක විකුණුවා. එහෙම තමයි සරෝජ ඉවර කරේ. සරෝජා කරද්දී ලංකාවේ සිනමාව තිබුණේ ඒ තරම් සතුටුදායක තැනක නෙමෙයි නේද? ඔව්, මට මතකයි අපි සරෝජා හැම නැවෙලා ඉඩම් විකුණලා කරද්දී බොහෝ දෙනෙක් අපෙන් ඇහුවා ඇත්තටම ඔය දෙන්නගේ ඔළුව හොඳ නැද්ද කියලා. ඒ කාලේ කැමරල්ලක් ඇවිත් සාමාන්‍ය මිනිස්සු සිනමා ශාලාවට ආපු නැති කාලේ තමයි.
සරෝජයි හැම දෙයක්ම වෙනස් කළා. ඇත්තටම මට ඕනි උනේ කොහොමරි සල්ලි හොයාගෙන සරෝජා කරන්න, නැත්නම් සෝමි නිර්මාණය කරන එක නවත්වනවා කිව්වනේ. ඒකට මම බය වුණා. හැබැයි සරෝජා සිනමා නිර්මාණය සමග මට නිර්මාණ නිෂ්පාදනය කරන්න තවත් මඟ පෑදුණා. ඔබ දැන් පුංචි මිනිබිරියගේ මුණුපුරුගේ ආදර නිමිතිනියක්, එහෙම නේද? ඔව් ඔව්, මගේ පුතා නිවන්ත විශ්වනාත් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඔහු පදිංචි වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. තිවංක විශ්වදීත් මගේ පොඩි පුතත් ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගත්තේ. දැන් පොඩි පුතා සිනමා කැමරා අධ්‍යක්ෂකවරයෙක් විදියට වැඩ කරනවා. අපේ නිර්මාණ දෙකකට පුතා සම්බන්ධ වුණා. ඉතින් අද දරුවන් දෙන්නා ගැන ගොඩක් සතුටුයි. අද මායි සෝමේ හරිම සතුටින් ජීවත් වෙනවා. තාමත්තේ කවිකාර හිතටද ආදරය කරන්නේ? තාමත්තේ කවි හිතට ආදරේ තමයි. මට මතකයි ඉස්සර ඔස්ට්‍රේලියාවේ සෝමේ ඉදිද්දි එයාවර ලියුම් කියවනවන් කොයිතරම් මඟ බලාගෙන ඉන්නේ නැද්ද? සෝමේ හැම ලියුමක්ම පටන් ගන්නේ කවියකින්, ලියුම අවසන් කළේත් කවියකින්. අද වගේ ඒ කාලේ තාක්ෂණයේ දියුණුව නෑ. කෝල් කරන්න ගොඩක් සල්ලි යනවා. ඉතින් කටහඬ පුදුම දුකක් විඳලා තියෙනවා. කටහඬ කියන දේ ඒ කාලේ මොන තරම් සැපද? ලියුම් එනකන් කීපාරක් මඟ බැලුවාද? මොන දුක මොන ප්‍රශ්න ආවත් ඒවා තමයි මේ සම්බන්ධතාවයන් රඳවලා තිබ්බේ. ඒ සුන්දරත්වයේ කොයිතරම්නම් දුකක් විඳලාද රඳවා ගත්තේ. ඒ කාලේ අපිට කොයිතරම් දුෂ්කර මතක තියෙනවද? ඇත්තටම අදටත් මම මේ කවිකාර හිතට හරි ආදරෙයි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.